පොහොට්ටු පක්ෂති ඉන්දුව රිවස් වෙන ලකුණු ධම්මික ලෑස්ති වෙන්න බැසිල් දන්වයි. මන්ත්‍රි හමුවේ 14යි. පොහොට්ටුව වේලෙයි. රනිල් තිරුගේ ගෙදර ගියේ මොකටද? පක්ෂ කාර්යාලය තක්ෂිලාවක් වෙලා පොහොට්ටුව පූට්ටු කරන වැඩේ පවිත්‍රාට පවරලා බට්ටාගෙන් ධම්මිකට පණිවිඩයක්. පොහොට්ටුවට 130යි. ධම්මිකට 120යි. නාමල් ගහපු කොලේ රනිල්ට වැඩ කරලා. සජිත් රාජපක්ෂ සජබට ලොකු අවුලක් වෙලා අලුත් සමීක්ෂණයෙන් සජිත් දිනලා සජබ ඇඩ් නැවතිලා බුදනකොටම පට්ට අසුබයි. කැලුම් පාලිතගේ ප්‍රශ්නයට ලකි අහක බලාගෙන තලතාට තරු පහේ හෝටලයකදී මාර වැඩක් වෙලා රිෂාඩ්ලා සජිත්ව අත්හරින ලකුණු සමගි සන්ධානය කොට උඩ. සමගි සන්ධානයට මම නෑ දයාසිරිත් කියලා. මොනවා කරනවද කොහේ යනවද චම්පිකත් හිතලා නෑ. දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. පොහොට්ටු පක්ෂයේ තීන්දුව රිවර්ස් වෙන ලකුණු. 2024 ජනාධිපතිවරණය කටමුලට ආවත් මේ වෙනකොට පුවත් මවන්න අරගෙන තියෙන්නේ ඊටම අදාළ අතුරු කතාවක්. ඒ තමයි පොහොට්ටු පක්ෂයේ වෙදීම. ඔන්න ඒ ගැන යන ලොකුම හාහෝව තමයි පහුගිය සඳුදා පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී ගත්තු තීන්දුව රිවර්ස් වෙයිද යන්න. එහෙම සැකයක් ඇති වෙලා තියෙන්නේ නිකම්මත් නෙවෙයි, හේතු සාධකත් ඇතිව. පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට දාන්න දේශපාලන මණ්ඩලයෙන් ගත්තු තීන්දුවත් එක්ක මහින්දට පණ දීගෙන හිටපු SMලා පවිත්‍රාලා පවා අවුල් වෙලා. එනිසාම මහින්දත් අවුල් වෙලාලු. පහුගිය මහමැතිවරණයෙන් පොහොට්ටුවෙන් විතරක් මන්ත්‍රීවරු 128ක් පත් වුණා. ඒත් ඊයේ කැඳවලා තිබුණු පොහොට්ටු පක්ෂ මන්ත්‍රි රැස්වීමට ඇවිත් ඉන්නේ 14 දෙනෙක් විතරයිලු. ඒ තත්ත්වයත් එක්ක පොහොට්ටුව ආයෙත් එකතු කරමු කියලා මතයක් ඇවිත් ඉන්නේ රාජපක්ෂ පවුලේ උදවිය ගෙන්මලු. ඒ විතරක් නෙමෙයි, ජනපති රනිල්ගේ හැසිරීම ගැනත් සමහරුන්ට සැකයි වගේ. මොකද රනිල් දිගටම ඉන්නේ සජිත් අනුර දෙන්නට වඩා මහින්ද ගමේ ජනප්‍රියයි කියන මතයකලු. තමන්ගේ මිත්‍රයා මහින්ද තමන්ට මේ වෙලාවේ උදව් කරයි කියලා රනිල් පහුගිය ඉරිද රෑ වෙනකතරුත් විශ්වාස කරලා තිබුණලු. ඒ වගේම රනිල් අද උදේ පාන්දර තීරුණඩේෂන්ගේ ගෙදරට ගිහින් කියලාත් කතාවක් යනවා. තිරු කියන්නේ මහින්දගේ වගේම රනිල්ගේ ගජමිතුරා නිරුපම රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා. මතකනේ අර 2015 මහින්දල පැරදිලා ඡන්ද ප්‍රතිඵල එන්න පටන් ගත්තු ගමන් රනිල් එක්ක මහින්ද බලන්න අරලියගහ මන්දිරයට ගියත් ඔය තීරුණඩේෂන්. ජනපති රනිල් තිරුගේ ගෙදර ගියේ ආයෙත් මහින්දත් එක්ක ඩීල් එකක් දාගන්නද කියලා සමහරු සැක කරද්දි තවත් සමහරු කියන්නේ ආගමික පූජාවකට ගිහින් කියලා. තිරු නිරුපමා එක්ක පදිංචි වෙලා ඉන්නේ කොළඹ හෝටන් ප්ලේස් වල. ඔය රනිල් අද උදේ පාන්දර ගියා කියන බාන්ස් ප්ලේස් ගෙදර ඇත්තටම කිව්වොත් තිරුගේ අම්මගේ. දැන් එතන හින්දු දේවාලයක් වගේ තැනක්. ආරංචි විදිහට මේ දවස්වල ඉන්දියාවේ ප්‍රබල පූජකවරුන් කණ්ඩායමක් ඇවිත් දවස් කිහිපයක් තිස්සේ ලොකු පූජාවක් යනවලු. පූජාවත් පිළිවත් එහෙම ගියත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පොහොට්ටු දේශපාලන මණ්ඩලය ගත තීරණයත් එක්ක පක්ෂයේ මේ වෙනකොට පැහැදිලිවම දෙකඩ වෙලා. එම දේශපාලන මණ්ඩලය මතය කෘතීම ආරෝපණයක් මත ඇති කරන ලද්දක් බවට මේ වෙනකොට තොරතුරු වාර්තා වීමත් එක්ක ගම්වල පොහොට්ටු පාක්ෂිකයොත් හොඳටම අවුල්ලා. පෞගේ සඳ දේශපාලන මණ්ඩල රැස්වීම නාමල් ගොඩදාන රාජපක්ෂ පවුලේ සැලසුමක් මත ක්‍රියාත්මක වූ මෙහෙයුමක් කියලායි කතාව යන්නේ. පොහොට්ටු පක්ෂයක් වශයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් එක්ක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් ශෂින්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලේ සමාජිකයින්ට පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමි වී ඇති බවක් පේන්න තියෙනවා. ඔය තීන්දුවත් එක්ක පොහොට්ටුවේ හිටපු පළාත් පාලන නියෝජිතයන් පවා තම ඉදිරි දේශපාලන මංපෙත සොයාගත නොහැකිව දැඩි අවිනිශ්චිතතාවයකට මුහුණ දීලා. ඒ අනුව පොහොට්ටුවට රාජපක්ෂවාදීන් සමග සිය මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය සංවිධාන කිරීමට සිදුවන ඇතැයි දේශපාලන විචාරක සයිසුද බිය කියන පටන් අරගෙන. ඒ වුණාට මොකද නාමල්ගේ උපදේශකයෙක් වෙච්ච රන්දගිනි ගේනම් කියන්නේ වෙනම කතාවක්. පොහොට්ටු කාර්යාලයේ මේ දිනවල තක්ෂිලාවක්. කිසිදාක පොතකින් උගත නොහැකි සමාජ දේශපාලන සහ නායකත්ව දැනුමක් එහි සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන් උගත හැකි. බැසිල්ගෙන් නොමිනේෂන් අරගෙන මහින්දගේ පින්තූරයේ පෙන්වා ඡන්ද අරගෙන ගෝඨාභයගෙන් ඇමතිකම් ගත් මන්ත්‍රී පිරිසක් රනිල් වික්‍රමසිංහගෙන් වැටෙන අහවල් එක ගන්න ගිය පසු ඔවුන්ගෙන් හිස්වන අසුන ගැනීමට වැළ නොකැඩී පිරිස් ඇදීමින් තියෙනවා. එක සංවිධායකයෙකු යන විට එතන ගැනීමට 10 දෙනෙකු සාකච්ඡාවට එනවා. ඔය අවස්ථාවාදී මන්ත්‍රීවරු එහාට මෙහාට පැන්නට ගමේ බලය මහින්දට කියලා අද හෙටම බලා ගන්න පුළුවන් වේවි කියලා ගිනිගේ කියනවා. ගිනිගේ හැම කිව්වට මොකද රාජපක්ෂ පවුල ඇතුළෙන් මහින්දට ලොකු ප්‍රෙෂර් එකක් එන්න පටන් ගන්නලු. ඒ පක්ෂය එකතු කරන්න මැදිහත් වෙන්න කියලා.
ඔන්න වැඩේ බාර දීලා තියෙන ඇමති පවිත්‍රට. පවිත්‍ර අයියා අගෝස්තු 1 වෙනිදා එයාගේ පැල්මඩුල්ලේ ගෙදර රත්නපුරේ හાર્ඩ්කෝ පොහොට්ටු කණ්ඩායමක් ඇඳවලා. රත්නපුරේ හිටපු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු ඔක්කොම වගේ ඇවිත් ඉඳලා 80ක් විතර ඒ රැස්වීම හිටියා කියලා ආරංචි. පවිත්‍රා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතාවක් කරලා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ජනාධිපති අපේක්ෂකයා ගැන ගත තීරණය ගැන රහස් ඡන්දයකට අරගෙන ඒ ප්‍රතිඵලයේ එළියට දාලා. මම ඔබතුමාලාගේ අදහස මහින්ද ජනාධිපතිතුමා හැමලා අදම දැනුම් දෙන්නම් කියලා පවිත්‍ර කට්ටියට කියලා. පොහොට්ටුව යලි එකතු කිරීමට නායකත්වය ගන්න කියලා රැස්ව හිටපු සියලු දෙනා ඇමතිවරියගෙන් එක හඬින් ඉල්ලා හිටියා කියලායි පවිත්‍රාගේ මීඩියා යුනිට් එක නිවුස් එක ප්ලෑන්ට් කරලා තිබුණේ. ඒ කිව්ව විදිහටම ඇමති පවිත්‍ර රත්නපුරේ ඡන්ද ප්‍රතිපලයේ ඊහවසම පවිත්‍රා ඇවිත් පොහොට්ටු ලොක්කන්න කියලා. මේ විදිහට ගියොත් රට වටේම ඕක ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉක්මනට තීන්දුවක් ගන්න ඕනේ. ඒ වෙලාවේ එතන හිටපු විලීගමගේ කියලා. ඒ කියන්නේ අපි ගත්තු තීරණය වෙනස් කරන්න ඕන කියලාද එතන හිටපු තවත් කෙනෙක් අහලා. නෑ නෑ අපි ඉක්මනට අපේ අපේක්ෂක එළියට දාන්න ඕනේ. නැත්තම් ගම්වල ඉන්න අපේ මිනිස්සු අවුල් වෙයි කියලා මිලි ආයත් කියලා. ඒ කතා එහෙම යනකොට මතක ඇති නේද බට්ටා. බට්ටා තමයි ධම්මික පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයා කරන බවට විවරණ දුන්න හාදයා. මිට කලින් අපි ලීඩර් ටීවී එකෙන් බට්ටා ගැන අවස්ථා කිහිපයකදීම කියලා තිනවා. අන්න ඒ බට්ටා ඔන්න ඊ හවස ධම්මික පෙරරට කෝල් කරලා. අන්න ලොක්කා එන්න කිව්වා කියලා මෙසේජ් එකක් ධම්මිකට දීලා. වෙන වෙලාවට රාහු කාලයේ සුබ වේලාව බලලා එළියට යන ධම්මික මේ කතාව අහපු ගමන් වෙලාවක් බැලලි පැත්තක තියලා කඩාගෙන බිඳගෙන බැසිල් හම්බ වෙන්න ගිහිල්ලා. ඒ යනකොට නාමල් සාගර ජොනි රෝහිත ගාමිණී සෙනරත් කට්ටියම් වගේ එතන ඉඳලා. හරි. දැන් ඔබතුමා ලෑස්ති වෙන්න බැසිල් කියලා. ධම්මිකගේ ඉහි මලක් පිපුණා වගේලු. නාමල් ධම්මිකව බදලා වැළඳගෙන. අයියා කිසි දෙයකට බය වෙන්න එපා. අපි ගේම අදිනවා. නාමල් කියලා. ඔව් ඔබතුමාලා ඒව බාර ගන්න ඕන. මගේ වැඩේ මම කරන්නම් කියලා ධම්මික කියලා. ඒ විතරක් නෙවෙයි මම ජනාධිපති වුණාමත් ඔබතුමාලම තමයි වැඩ ටික කරගෙන යන්න ඕන. ධම්මික එහෙම කියද්දි නාමල් ධම්මිකගේ පිටට තට්ටුවක් දාලා. අපි ඔබතුමාගේ නම 7 වෙනිදාට ප්‍රකාශ කරන්නයි යන්නේ. එදාට පළාත් පාලන ඡන්දෙට නාම යෝජනා දීපු සේරම කැඳවනවා. ගමේ බලය තියෙන්නේ මහින්ද මහත්තයාට කියලා එදාට රටටම දැනගන්න පුළුවන් වේවි කියලා නාමල් කියලා. ධම්මික එතනදී පොඩි ප්‍රශ්නයක් අහලා මං ජනාධිපතිවරණයට එන එක කියන දවසයි වෙලාවයි පොඩ්ඩක් හොයලා බලන්නද ධම්මික අහලා ඔව් ඔබතුමාට හොඳ වෙලාවක් බලලා කියන්නකො බැසිල් කියලා කොහොම වුණත් අද උදේ වෙනකොට වැඩේ ලීක් වෙලා මාධ්‍ය වේදින් කීප දෙනෙක් කිංග්ස්බරි හෝටල් එකේදී ධම්මිකව වට කරගෙන ඔබතුමාට දිනන එක ගැන විශ්වාසයක් තියනවද මාධ්‍ය වේදින් කීප දෙනෙක්ම අහලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගියාට ගමේ බලය තියෙන මහින්ද ජනාධිපතිතුමාට මහින්ද මහත්තයලියට අවිත් වචන දාපු ගමන් මිනිස්සු ආයෙත් මහින්ද මහත්තයාට එකතු වෙනවා අනික මම දැන් අවුරුදු දෙකක් බිස්නස් සේරම දමලා ගහලා නිකන් බලන් හිටියේ නෑ මගේ DP education program වලට ආපු ළමයින්ගේ දෙමාපියන් ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා ධම්මික කට්ටියට තෙල බෙදලා කීයක් විතර ඡන්ද ගන්න පුළුවන් කියලාද හිතලා තියෙන්නේ එතන හිටපු මාධ්‍යවේදියෙක් අහලා ඔය මොනවා කිව්වත් පොහොට්ටුවට තවමත් ලක්ෂ 30කට වඩා ඡන්ද තියෙනවා මටත් පෞද්ගලිකව ලක්ෂ 20කට වැඩිය ගන්න පුළුවන් කියලා ධම්මික කියලා ඒ කොහොම වුණත් පොහොට්ටු පක්ෂය ගත්තු මේ තීන්දුවෙන් ජනපති රනිල්ට බෝනස් එකක් බඳු වාසියක් ලැබිලා ඒ කියන්නේ රනිල් රාජපක්ෂ කියන අවඥා සහගත නමින් ඇමතුම් ලැබීමට නැවතුම් තිතක් වැටිලා ඒත් එක්කම රාජපක්ෂවරුන්ට තියෙන විරෝධය නිසා ජනාධිපති රනිල්ට සපෝට් කරන්න බෑ කියපු බලවේග සේරම දැන් එක මිටට හකුලල ගන්න අවස්ථාව හිමි වෙලා ඒකත් ඉතින් ලේසි පහසු පිනක් නෙවෙයි ගහන ගහන කොලේ කොහොම හරි කරකිලා රනිල් ලොක්කගේ වාසියටම වැදෙන්න අරගෙන සජිත් රාජපක්ෂ සජබට ලොකු අවුලක් වෙලා සජිත්ගේ ඡන්ද කැම්පේන් එකේ මීඩියා කමිටිය අදත් උදේ පාන්දරම රැස් වෙලා තිබුණා සමීක්ෂණ වාර්තා හැම එකකින්ම තියෙන්නේ අපේ ලොක්ක උඩින්ම දිනුම් කියලා රවි ජයවර්ධන අලුත්ම සමීක්ෂණ වාර්තාවක් පෙන්වමින් කතාව පටන් අරගෙන රවි එහෙම පෙන්වලා තිබුණේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයෙන් මාසිකව සිදු කරන දේශපාලන පක්ෂවල ජනප්‍රියතාවය සඳහා වූ සමීක්ෂණේ ජුනි මාසයට අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වාර්තාව එම නිකුත්‍රි ඇති ප්‍රතිඵලවලට අනුව ජුනි මාසයේ ජාතික ජනබලවේගය සඳහා ජනතා කැමැත්ත අඩුවෙමින් පවතින අතර සමග ජනබලවේගය සඳහා ජනප්‍රියතාවයේ සෑහෙන දුරට වර්ධනය වෙලා. එම දත්තවලට අනුව ජාතික ජනබලවේගය සඳහා ඡන්දදායකින්ගේ ජනප්‍රියතාවයේ 26% අගයක් වෙනවන අතර එය පෙර මාසයට වඩා 5% පහත වැටීමක්. මේ වන විට සමග ජනබලවේගයේ 38% ජනප්‍රියතාවයක් සමගින් පෙරමුණේ පසු වෙනවා. අනෙකුත් දේශපාලන පක්ෂ සඳහා ජනප්‍රියතාවයේ පිළිවෙලින් මෙහෙමයි. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ 16%යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1% එක්සත් ජාතික පක්ෂයේ 7%යි. කොහොම වුණත් ඔය සමීක්ෂණ කරන උදවිය ගැන අපි පරිස්සම් වෙන්න ඕන. මතකනේ මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා මෙයාලා කිව්වේ අනුරොඩින්ම ඉන්නවා කියලා. ඡන්ද කිට්ටු වෙනකොට මොනවා කියයිද දන්නේ නැහැ. ප්‍රකට ජනමත සමීක්ෂකයෙකු වන මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ කියලා. නෑ නෑ අපි මේ වෙලාවේ ඔක පාවිච්චි කරන්න ඕන. ඔය රාජිතල වගේ අනවයනවා කියන එකෙන් බය වෙනවා. අපේ මිනිස්සුන්ගෙත් මොරාල් අප් වෙනවා කියලා කැලුම් පාලිත කියලා. කලබල වෙන්න දෙයක් නැහැ. මම මාස්පතාවේ සමීක්ෂණය කරනවනේ. සජිත් ලොක්කා එන්න එන්නම උඩට එනවා. නොමිනේෂන් වලින් සති දෙකකට පස්සේ මම හරියටම කියන්නම්කෝ. ලක්ෂ්මන් ෆොන්සේකා කියලා. අද රැස්වීමේ වැදගත්ම කාරණේ වතු කරලා තිබුණේ කමිටු සභාපති මරික්කා මන්ත්‍රීතුමා. අපේ ලොක්කයි නාමල් අතරේ ගනුදෙනුවක් තියනවා කියලා ජනාධිපති මාධ්‍යංශයෙන් වැඩ කැම්පේන් එකක් පටන් අරන්. සජිත් රාජපක්ෂ කියලා අපි වහම මේවට උත්තර දීලා බ්ලාස්ට් කරන්න ඕන. එහෙම කියලා මරික්කා කියලා. නෑ නෑ
ජනාධිපති මාධ්‍යංශයේ අවුලක් තියෙනවා. කණ්ඩායම් දෙකක් විදිහට බෙදිලා දැන් ඔය මඩ කැම්පේන් කරන්නේ බම්බලපිටිය ලොරිස් ලේන් එකේ ඔෆිස් එකෙන් කියලා චරිත කියලා. හරි කොහෙන් කරත් අපි මේකට උත්තර දෙන්න ඕන. මරික්ක එහෙම කියද්දි ලකීත් කතාවට එකතු වෙලා. බලන්නකෝ අර දාලා තියෙන බොරුව. සජිත් විනාමලි රහස් කතාවක් තිබුණාලු. පට්ටපල් බොරුනේ. සජිත් ඔය කොහෙවත් යන එන කෙනෙක් නෙවෙයිනි ලකී කියලා. ඉතින් ඔයාගේ යාළුවාගේ පත්තරෙන් දාලා තියෙන්නේ මුජිබ කියලා. ලකී ඒකට නම් හරියමං උත්තරයක් දීලා නැහැ. මේ බොරු මඩවලට ගහන්න ඕන. නැත්තම් රෙජිස්ටර් වෙනවා නාලක කියලා. කැලුම් මේවටත් උත්තර දෙන්න. මොනවහරි කැම්පේන් එකක් කරන්න කියලා ලරිත්ත කියන්නකෝ. ලකී කැලුම් පාරිතර කියලා. සජිත්ගේ මීඩියා කමිටුවේ කට්ටිය අද වැඩිම වෙලාවක් කතා කරලා තියෙන්නේ රනිල්ලාගේ සජිත් රාජපක්ෂ කැම්පේන් එක ගැන. මම රනිල්ගේ කැම්පේන් ස්ලෝගන් එක උස්සලා දුන්නා. කොහ් වැඩක් ගත්තේ නැහනේ කියලා කෙනෙක් කියද්දි නෑ නෑ මනුෂ්‍යලා දැන්නේ ස්ලෝගන් එක අයින් කරගෙන අලුත් එකක් ගේන්න. ඊයේ කතා වෙලා කියලා එතන හිටපු කෙනෙක් කියලා. නෑ නෑ ඊයේ කතා වෙලා තියෙන්නේ ඒකම ගේමු කියලා. කොහෙද මම කියනව ගණන් ගන්න නැහනේ කැලුම් නහයෙන් අඩන්න පටන් අරගෙන. හරි හරි අපි ඒකට මොකක් හරි කරමු. ඔයා ඒ කන්ටැක්ට් එක දිගටම තියාගන්න ඕක කියලා ලකී කියලා. තලතට තරුපහේ හෝටල එකදී මාර වැඩක් වෙලා. සජීව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතත් කෝරලා ගැනත් මේ වෙලාවේ දේශපාලන කරලිය වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඒ කොයි වෙලාවේ ජනාධිපති රනිල්ට සහාය දෙන්නේ ආයිද කියන සැකය නිසා. ජරමර පිට බර කරත්ත කිව්වා වගේ ඔහොම ටාගට් වෙලා ඉන්න තලත මන්ත්‍රීතුමියට මාරම වැඩක් වෙලා. මේක වෙලා තියෙන තලත මන්ත්‍රීතුමිය කොළඹ තරුපහේ හෝටල එකේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවකදී. ඒ වෙලාවේ ජනාධිපති රනිල්ට සහාය දක්වන්න හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඒ හෝටලේ තිබිලා. මාධ්‍යවේදීන් හිතාගෙන ඉඳලා තියෙන තලත ඒ රැස්වීමට ආවා කියලා. අපෙත් ඉන්නේ ඉතින් මරු මාධ්‍යවේදීන්. ඔන්න ඉතින් මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයට තලත මන්ත්‍රීතුමියට මලේ මලලු. ඔගොල්ලෝ ඕගොල්ලෝ හැමදාම කරන්නේ දෙපැත්ත කපන ඒවයි කඩන ඒවයි. නෑ නෑ අනේ නෑ මම මේ අපි එහෙම තරහ යන කිසිම හේතුවක් නෑ නේද මම ඔය ගැන අහපුවාම ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශිමාරසිංහ කියන්නේ තලත වගේ ගොඩක් අය ඉස්සරහදී ඒ වගේ තැන්වල හමු වෙයි කියලා. නෑ මම දැක්කේ නෑ එතුමිය එතන. එතුමිය මම හිතන්නේ වෙන රැස්වීමකට ආවා කියලායි මම හිතන්නේ එතන වෙන තවත් ඉතින් ඒ ස්ථානේ කියන්නේ නැද්ද කියන්නේ. මගේ ඇස්වල නම් දැක්කේ නැහැ. වෙන තැන කිරියක් දන්නේ නැහැ. ඉතින් මම මේ මුළු ශාලාවේ හැමතැනටම ඇස් ගියේ නැහනේ. ඉතින් තව ඒ වගේ ඉතින් ගොඩක් දෙනෙක් ඉතින් ඒ තැන්වලදී හමු වෙයි ඉස්සරහට. යතින් ආශුද් දෙන්නේ මාරාතල්. හැබැයි ඉතින් ඔය වගේ වදන් පවා මේ වගේ සීරියස් කාලවල වෙන විදිහකට වැඩ කරනවා. රිෂාඩ්ලා සජිත්ව අත්හරින ලකුණු සමගි සන්ධානය කොට උඩ. සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අටවන්න යන සමගි ජන සන්ධානයේ පාර්ශ්ව අතර ගිවිසුම් ගත වීම අගෝස්තු මාස 8 වෙනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ තියන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙමිනුයි තියෙන්නේ. වැඩේ මූලික බර අදින්නේ සජිබ මහලිකම් රංජිත් මද්දුම් බණ්ඩාර. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගණේෂන් රවුෆ් හකීම් පළනි දිගම්බරම් ඩල සලහපෙරම රොෂාන් රණසිංහ මාචාර්ය ජීල් පිරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ආදී බොහෝ පිරිසක් තම පක්ෂ කණ්ඩායම් වෙනුවෙන් මෙහිදී සංධානගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. එම සංධානගත වීමෙන් පස්සේ පුළුල්තම විපක්ෂ සංධානය විදිහට ජනාධිපති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ වන බව සජිබ මහලිකම් කියනවා. ඒත් ඉතින් ඔන්න අරබුම කඳුලක් කරගෙන මෙතන ලොකු අවුලක් ඇති වෙලා සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන විදිහට රුෂාද් බදියුදීන් පොඩ්ඩක් අදිමදි සීන් එකක් ලු තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී කාට සහය දෙනවද කියලා රුෂාද් බදියුදීන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ කියලායි එපක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරත් මෙම සන්ධානයට එකතු වෙන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකින් හෙට ජූලි 3 වෙනිදා කැඳවන බවත් එහිදී සියලු දෙනා සමග සාකච්ඡා කර ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද වෙනත් අපේක්ෂකයෙකුට සහය දෙනවද කියලා තීරණයක් ගන්න කියලා දයාසිරි කියනවා. ඉදින ජනාධිපතිවරණයේදී කාට සහය දෙනවද කියලා ජනරජ පෙරමුණ තවමත් තීරණය කරන්නේ නැහැ කියලා එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණමක කියනවා. සමගි ජන බලවේගයේ සමග මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාප පාර්ශ්වයේ වැනි පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් ඇති බව ප්‍රකාශ කරන චම්පික ඉදිරි දින කිහිපෙදී තම පක්ෂයේ රැස්වී ස්ථිර තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙන බවත් කියනවා. ඔන්න ඔය විදිහට මේ වෙනකොට ජනාධිපතිවරණයේ අවසන් සටනට කට්ටිය සූදානම් වෙනවා. හැබැයි මේ සූදානම් වෙනවා විතරයි. මොකද තවම නාම යෝජනා බාර ගන්න පටන් අරගත්තේ නැහැ. ඒ නිසා දැනට තියෙන දේශපාලන උණුසුම අධි උෂ්ණතාවයක් දක්වා ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. මෙතන වටින්නේ මොන දේ වුණත් දරාගෙන සිටීමයි. දේශපාලනඥයන්ට වගේම ජනතාවටත් ඒක වැදගත්. හැම විටම සිදුවීම් දරාගෙන පියවිසිහෙන් ඉඳලා වැඩ කරන්නම වෙනවා. නැත්තම් කවුරු දින්නත් අපි පරාද වෙනවා. එහෙමනම් අදට ඔච්චරයි.